Thank you.
බොහොම සන්තෝෂයි පුති. ඒ සතුටු වෙන තරමට පුති ප්‍රතිපලයක් කරා ගමන් කරන්න තමයි මෙවැනි ආකාරයේ යමක් සිද්ධපත් කරලා දෙන්නේ. අද දිනස්කර දෙන දේ හෙට දිනස්කර මුල්ලකින් තියනවාද tempat කරලා? එමනම් මොකද කරන්න ඕනි? මොකද කරන්න ඕනි? නිවැරදි
ඉදිරියටම යන්න ඕනේ පුතේ. එහෙම නේද මයි දරුවේ? එතකොට ලෝක සත්‍යය පුතේ උබලා දැස බල බල තේරෙනවද? සමහර උදවිය නම් පුතේ යම් යම් දේවල් උච්චර කරන්න පුළුවන්. නමුදු දෙවියන් බුදුන් කෙරෙහි විශ්වාසයේ තබන උදවිය තමාලා පසුපස හඹාගෙන එනවයි කියන එක අමතක කරගන්න එපා පුතේ මොහොතකටවත්. පැහැදිලිද පුතේ? මෙවැනි ශක්තියක් ලබා දෙන්නේ පුතේ ලෝක සත්‍ය වෙනුවෙන් පිහිටෙන්න. පිහිටවලා ඉන්නා වූ ඥාතිවරුන්ට පින් රැස් කරන්න. දෙවියන්ට පින් රැස් කරන්න. පැහැදිලිද පුතේ? සත්‍ය බලංකාරයට මොනවද ඉතින් අද දවසේ සම්බන්ධව මයිතලට කියන්න තියෙන්නේ? උත්තර කරපම් මයි දරුමේ. අද මේ අවසාන මොහොතේ අවසාන හෝරාවේ යමක් පවසන්න ඕනේ පුතේ. නැත්තම් කිසිම බල ප්‍රයෝජනයක් නැහැ. ඈ? නිවරදී පුතේ ඉදිරියටත් මයි පුතාල පසුපස අම්මා සිටිනවා පුතේ. හෙරෙනවද? කිසිම ජීවිතේ කිසිම දවසක ඔය ජීවිතේ පුතේ අතරමං වෙන්න ඉඩ දෙන්නේ නැහැ පුතේ. මොකද අම්මා ගාවට ඇවිල්ලා යමක් පැහැදුම්තාවයක් ආවා. ඒ වගේම යමක් ඉගෙන ගත්තා. එහෙම නේද පුතේ? එතකොට ඒ දේවල් පසුපස මගේ දරුවෙක් නේ කියලා පුතේ අම්මා අහක බලන්නේ. එහෙමනම් මගේ දරුවයි කියලා අම්මා එනවා පුතේ පසුපස. පැහැදිලිද? එතකොට මගේ දරුවන්ට කුමක්ද ප්‍රකාශ කරන්න තියෙන්නේ අද දිනේ සම්බන්ධව? උත්තර කරන්න ඕනේ. මොකවත් නැද්ද පුතේ? අල්ලපු ගෙදර ඒවවත් නැද්ද? දැන් මෙතුවා කාලයක් අම්මා සමග ගනුදෙනු කරගෙන ගිහිල්ලා අම්මගේ හොඳත් සිද්ධ වුණේ එව නැත්නම් නරකත් සිද්ධ වුණේ? ඈ හොඳක්. එවනම් අම්මා ගැන යමක් පවසන්න නැතිද? මේ දෙවොල ගැන යමක් පවසන්න නැතිද? ඔය හදවත් වල මොහොතකටවත් එන්නේ නැද්ද පුතේ සිතුවිල්ල? මොකද බිය වෙලාද? ඇයි බිය වෙන්නේ? ඔය මුඛවාදන් හොඳට අරින්න ඕනේ. හෙට දිනස්කර පැඟිරි අතක් අරගෙන ආවත් ඔය විදිහට ඉන්නවද? කවුරු හරි පැඟිරි අතක් ගෙනල්ලා Tamanට බාර කෙරුවොත් ඕම නිසල්මනේ බලා සිටිනවද? එහෙමනම් අම්මා උගන්වපු දේ මොනවද? ඈ ඉදිරියට දෙන්න ඕනේ. පැහැදිලිද? දැස බලන්න. ඕනම ගහක් කොළක් දැස බලන්න. ඕනම නිවසක් දැස බලන්න. ඕනම භූමියක් දැස බලන්න. නේත්‍රාභරණය විවෘත වෙලා තියෙනවා. එහෙමනම් ඒ නේත්‍රාභරණේ දුර ළඟ බැලීමේ හැකියාව තියෙනවා. ඒ සියල්ලක් අම්මා බාර කරලා තියෙනවා. මේක තව තවත් දියුණුපත් කරගෙන ඉදිරියටම යන්න ඕනි. ඒ ඉදිරියට ගිහිල්ලා අම්මට පෙන්වන්න ඕනේ පුතේ. අන්න එතන අම්මා සතුටු වෙනවා. පැහැදිලිද පුතේ? අන්න එතන තමයි සතුට තියෙන්නේ. මගේ දෙවලෙන් යම් ඇත්තෙකු ඉදිරියට ආවයි කියලා අම්මා සැනසෙනවා පුතේ. පැහැදිලිද? හොඳයි උරුමකාර දරුවේ. අම්මා දැන් ගිමන් අරිනවා. මගේ දරුවන් පුතේ හරියාකාරව ගන්න ඕන. තේරෙනවද? නිසි විදිහට අරගෙන තව බොහෝ වේලාවක් තියෙනවා පුතේ. මේ ශක්තිමාලාව හරියාකාරව නිසි විදිහට මුදුන්පත් කරන කාල හෝරාව තව තියෙනවා ඉස්සරහට පුතේ. තේරෙනවද? මේ දරුවන් ගන්න ඕනි පුතේ. එක් එක්කෙනා හරි එම නැත්තම් තුන්දෙනා හරි එකවරම ගන්න ඕනි පුතේ. පැහැදිලිද? සත්‍ය. සත්‍යද? හොඳයි. එමනම් මගිමන් අරිනවා. දේවාශිර්වාදයි මේ දරුවේ. කොහෙද මෙතුවක් වෙලා හිටියේ? ඈ කොහෙද හිටියේ? කොහෙද හිටියේ? අල්ලපු ගෙදරද? ඈ කොහෙද හිටියේ? කරදිය වලලෙන් එතර වුණාද? ඈ දේවාල භූමියක කුමද සිද්ධ කරුවේ? දේවාල භූමියක